தரு அருந்ததி, தரு அருந்ததி, கீசினா. ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීත ශේෂ්ත්‍රය වෙනුවෙන් එදා වගේම වර්තමානයේත් අනුපමේය මෙහෙවරක් කරන ගීපද රචකයන් ඉන්නවා කියන හැඟීමම ලොකු ශක්තියක්, ඒ වගේම සතුටට කරුණක්. ඒ විතරක්ද, ගීපද රචනයක් විශිෂ්ට නිර්මාණයක් වෙන්නේ පද රචකයා, සංගීතඥයා, ගායකයා සහ ගායිකාවත් එක්ක සංගීත ශිල්පීන්, පටිගත කිරීම් ශිල්පීන් කියන හැමෝගෙම ශ්‍රමය එකතුනහම. ඉතින් ඒ විදිහට නිර්මාණය කරපු අපූරු ගීයක් තමයි අද CRI ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ තරු අරුන්ධති ගී සිහිනය හැඩ කරන්නේ. ලිහිණි අක්කා ගීය නිර්මාණය වුණේ කොහොමද කියලා සම්මානනීය ප්‍රතිභාපූර්ණ ගීපද රචක අසංක රුවන් සාගරගෙන්ම අපි අහලා දැනගමු. අයුබෝවන් ඔබතුමාට. අයුබෝවන්. ලිහිණි අක්කේ කියන ගීතය, මේක ඇත්තරම මම ගීතේ නම් කරන්නේ ලිහිණි කියලා. ගීත රචනාවක් විදිහට ගනිද්දී පෞද්ගලිකව මම මේ ගීත රචකයා කියන තැනින් විතන් වෙලා මම මේ ගීත දිහා නැවත හැරි බැලුවකින් මගේ නිර්මාණ ජීවිතයේ ලිහිණි කියන්නේ සම්දිස්ථානය. මේකට විෂය වෙන්නේ අබරගම් ජන ප්‍රවාදවල එන ලිහිණි අක්කා කියන චරිතය. මේ ප්‍රවාද චරිතය අරගෙන දේශපාලනික කියවීමකට ගිය අවස්ථාවක් තමයි ලිහිණි ගීතය. ගීතය ආරම්භෙන්නෙමම තුඹුල සමනොල පෙනි පෙනී ජීවිතේ මහගිරි දඹේදී පාර වැරදි මම් මුලා වුණ ලිහිණි අක්කේ කෙල අනන්තේ තනි වෙලා ඔබ මට උඹේ හඬ ඇහෙනවා. ලිහිණි දිහා මේ ප්‍රවාදයේ හැටියට එන ඡේදය පෙවෙනි අහසින් බලපු අවස්ථාවක් විදිහට තමයි මම ගීතය නිර්මාණය කරන්නේ. මේ ගීතය නිර්මාණය කරද්දී ගීත රචකයෙක් විදිහට මට අනායාසයෙන්ම ආපු සබරගම් පතල්, මැණික් පතල් ආශ්‍රිත වචන හා යෙදුම්, එතකොට තිරිපා කවිය, සීත ගඟුල, හිමේ හිමවත කරුණාව, තිරිපා වන්දනාව, මේ කියන සබරගම් නිතියාවතට, සබරගම් ප්‍රවාදයට, සබරගම් පුරාවෘත්තයට ඇතුළු කරපු විෂය රූපක තමයි මම ගීත ඇතුලේ ලියුවේ. ඇත්තටම ගීතය ගැන කතා කරද්දී මම වඩාත් ඇතුළු වෙන්නේ මෙහි සංගීත නිර්මාණය ගැන. මේ සංගීතය නිර්මාණය කරන්නේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ නියමුවා ජානක ෆොන්සේකා මහත්මා. ජානක ෆොන්සේකා මහත්මාට ගීතයේ සාහිත්‍ය පිළිබඳව ඉතා ඉහළ කියවීමක් තියෙන නිර්මාණකරුවෙක් සංගීතයේදී. ඒ නිසා අපවැනි වර්තමාන පරම්පරාවේ නිර්මාණකරුවන්ට ජානක ෆොන්සේකා වැනි ප්‍රවීණයන්ගේ ඇත්තම හරිම වාසනාව. ඔබට මේ ගීතය ඇතුළ ඇහෙනවා තිරිපා කවි තුන් සරණේ ඔබට ඇහෙන්නට ගන්නවා. රුඩ මළුවේදී ඔබට ඇහෙන ගන්ටා නාදය ඔබට ඇහෙන්නට ගන්නවා. ඒ ඔක්කොටමත් වඩා මම හිතනවා ලිහිණි වෙනුවෙන් දෙවැනි කටහඬක් වෙලා මේ සංගීතය ඇවෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරනවා. ඊට පසුව මම විශ්වාස කරනවා ලිහිණිව, ලිහිණිගේ සමහර කලින් කියපු කෑවිඳිමේ අනවරත පිරිපතම දුකම වෙනස්ම තැනක තබලා ඉන්දිකා උපමාලික වෙන විශිෂ්ට ගායන වේදිනිය ඇගේ බටහිර සංගීතයෙන් වගේම පෙරදිග සංගීතයනුත් උත්තර භාරතීය කටහඬ ලාලසාවෙන් ඉමතු නෙමෙයි ජන ගායනාවලදී ඇය දක්වන බුහුටිකමත් මේ සියලු නිර්මාණ හැකියාවන් එක මිසකට අරගෙන ඉන්දිකා මේ ගීතය ඇතුළේ ලිහිණිට කටහඬක් වෙනවා. ඒ නිසා ගීත රචකයා හැටියට මම මේ ගීතය විඳින්නේ මහා අප්‍රමාණ තෘප්තියක තෘප්තිකර තැනක ඉඳලා. මේ ගීතය 2013 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශිෂ්ටතම ගායනයට හිමි සම්මාන ඉන්දිකා උපමාලිකත්, විශිෂ්ටතම ගීත රචනයට තම සම්මානයක් මට ලැබෙන්නට හේතු වුණු
ගීතය මම අසංකරුවන් සාගර. තුමුල සම අරුන්දතේ ගී සිහින ගී සිහින.